මේ වැදගත් පාඩම් බලන්න දැන්ම පඩුකෂන් ය නාලිකව සස්ටයික් කරන්න. අලුතෙත් චනලේට එකතුවෙන පාඩම් මාලා තැන ගන්න බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම ඔන් Onlineයින් පාසල DPශ අයිබන්න තරන්දුවයබතේ අද දමස අපි ලෑස්වෙන අමුතුකතාවක් කියත් මොකද ගෑන අමුතුකතා ම් හන්න ඔබේ කියවීමේ පොතේ අමුතුකතාවක් තියනවා හැබැයි ඔබ මෙච්‍ර කාලයක් කියවල තිර දේවලරට දෙිකක් වෙනස්. අමුතුකතා. දැ අපේ ොඩිකාල්ල මේ අමුතුකතා හොඟක් තිමුණා පිට කියවන්න. එක 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 ළමා පුවත් පත්වල මල්හාමිගේ කතාව මේ වගේ අමුතුකතාරාශය දකිින් තුන මනද අමුතු කතා කියලා කියන පොතේ අමුතුතා හතරවෙනි පාඩම අමුතුකතා. අමුතු කතා කියලා කියන්නේ අපිට අත්තිශය වැදගත් දෙවල ලිකක් අපි චුට්ට බලමු නොවද මේ අමුතුකතාවල් කියලා කියන්න කියලා. පෙන්තුරමගින් කතාකීම ඇත කාලයේ සිට පැවතේන ක්‍රමයකි මෙන්න මේ කතමයි මේ අමුතු කතාවමතේ මිනිහා කියන කියන මුලින්ම භාෂාව නෙමේලු මුලින්ම අදහස් පකාශ කරන්න මුලින්ම පාවිච්චි කරේ වචන නෙමේ ඒ සඳහා භාවිතා කරේ චි්‍ර ගුහාවල්ලල ඇඳපු චිත්‍ර දැකල ඇති. අහල තියෙන ඔබ සමහරක් රටවල්ොල ජලේපවායට තියෙන ගුහාවන්වල ඇඳ චිත්‍ර දකින්න ති අපේ රට යරගෙන බැල්ලුවත් තිෙම චිත්‍ර හුගක් ප්‍රකාශයක් විදිට නැත්තන් යම් කිසිකිරට අදහසක්ක කියන්න. ඉතා හොඳින් භාවිතා කරන්න පුළුවන්. අපි බෞද්ධෝනන් අප පන්සලට ගියාට පස්සේ සත්සති සිට ජාත කතාපුතයේ තිබෙන බොහ කතාවල්ද මේ අපිට පන්සලේදී බුදුගේ ඇතුළෙද අපිට දැකීම හැකිාව තිබෙන. හැබැයි වචන රාශියක් දීලනෑ දීල තියෙන්නේ චිත්‍ර ටිකක් විතරයි. අපාය කොයි වගේද කිය ඇහුගොත්ත පිට දිම්ව ෝකෙ කොයි වගේද කියල ඇහගොත්ත සල ලස්සට චිත්‍රවල නිර්මාණය කරලා තියවා අදහස්ල්ල මේ චිත්‍රදිහ අපි බලලා හුගාක්දවල් අපි අපේ ජීවිතයට එකතු කරගන්න. හැබැයි. මේ චිත්‍රවලටත් දෙබස්දීල නිර්මාණය කරන කලාවක් අපේරටඒ තිබෙනවා. ඒ තමයි අපි ගෙනන කරාවිදිටවා චිත්‍ර කතා කියලා හෙමනැත්තං කාටුන් කතා කියල යම් යම්මයි කියන කොහම වනත්. චි්‍රතා ච අරගෙන ඒ චිත්‍රවලට දෙබස් එකතු කරලා හරි අපූරු මේ චිත්‍රකතාවන් ගොඩන කලා තිබුණා ඉස්සරනම් චිත්‍රකතා පොත් චිත්‍රකතා පත්තර රාශියක් තිබුණා පේරටේ විවිධනම් වල සිත්තර මදුර මේ විදියට පත්තර රාශියක් තිබුණා ඔබට හැකි අාවක්ති බේ නම් හොයල බල කියවල බැලීමේ හැකියාවත් ති බේනම් හොවෙලා කියවන්න මෙ පරණි පත්තර. පරි පුවත් පත් එකතු කරන කට්ටියගාව මේ පත්තර ති සිත්තර මේ වගේ පත්තර. මේ චිත්‍රතා පත්‍රවල හි චිත්‍රකතාවකට දීර්ඝ කාලයක් යන සමහරක් කතාවන් වල කතානායකෝ හිටිය. ඒ වගේම ඔබත් මමත් පොඩි කාල එකට කියවන අද දවසිත් තියන සමහරක් ළම පුවත් පත්වල ඒ පුවත් පත්තරත් එදා ඉඳල මේ වෙනකං තියන එක චූටි කාටුන් කතාව නැත්තැන් එක රූප චිත්‍ර කතාවක් හැමදාම ගමන් කරන්න. ඒ ඔබ දැන්න විජේපත්තරේ තියෙනවා මිහිරපත්තරයේ තියෙනවා මේ හැමිහිකම චිත්‍ර කතාවක් යනවා. ඒවගේම තමයි මයිපුතයේ වැඩිහිටියන්ට කියවන්න. දිනපතා පුවත් පත්වල සතියන්ත පුවත්වල චිත්‍රකතාවක් යනවා හැබැයි ඒක යන්නේ සමහරක්වෙලාවට කාටුන්න එකක් විදිහරත් ජයනවා චිත්‍රකතාවක් විදිහටත් වෙනම යන. ඉතිං මේ චිත්‍රකතාවල් කියලා කිය කියන්නේ අපි අර කියවපු පොතකට වඩා හාත්පසිම්ම වෙනස් වෙන චිත්‍රනුත් ප්‍රකාශයක් නැත්තන් චිත්‍රෙනුත් අදහසක් දෙන ගමක් දෙබස් එකතු කරලා වචන එකතු කරලා වැකි එකතු කරලා යම් කතන්දරයක් ගොඩනගමින් යන නිර්මාණයක් තමයි අපි මේ චිත්‍රකතා කියලා කිය. දැන් ඔබට මේ අමුතු කතාවක් විදිහට ඉදිරිපත්වවෙෙන්නේ මේ චිත්‍රකතාවන් වලින් එක. අපි බලමුක කොහොමද කියලා. පින්තුරමගින් කතාකීම ඈත කාලයේ සිට පැවත එන ක්‍රමයකි පින්තූර කතා කියවීමට අපි කැමැත්තමු. චිත්‍රකතා යනු පින්තූර බහුලෝ භාවිතා කරමින් ඉදිරිපට කෙරෙන කතන්දර වර්ගයකි. ටින්ටිංගේ වීර ක්‍රියා ඇ ඇස්ටරික්ස් ඇටරික්ස් කියල යනමපුතේ පසුකාලීන කාටුන්න කක් විදිරක් කොන්න ගුණා සුරප්ප කාටුන්නටක්කාව අන්නේ කාටුන්නති නිර්මාණය විච්ච මේ චිත්‍ර කතා පොත. ඒගේ වතමයි ටින්ටින්ගේ වීරක්‍රයා කියන්න තේවිදි එක මේකත් කාටුන්න්න එකක් විදිර නිර්මාණය වෙලා පේරටයාවා හැබැයි මේ මුලින්ම්ම නිර්මාණය වෙන්නන්නේ කාටුන් එකක් නවේ මේ නිර්මාණය වෙන්නේ චිත්‍රකතන්දර පොතා චිත්‍රකතා පොතාක් ඒගේ වතමයි ඇස්ටරික්ස් කියල කියන්නත් ඒ විදිහටම චිත්‍රකතා පොත් කීපයක් පො ඒ ලෝකීම ජනප්‍රියය විච්ච දේව ආදිය ලෝක පුරා අදත් ජනප්‍රිය චිත්‍රකතාවේ දිගු කතාලෙසද ඇතැම් විට ඉතා කුඩා කතා ලෙසද චිත්‍රකතාදැක යැකි සමහරක් වෙලාාවට අපිට දකින්න පුළුවන් මංඟ ඔබට කීවාගේ කතාංග ගරාශක් එකට තියෙන චිත්‍රකතාවල් ල අපිට ැකීමේ හැකියාව තිබෙන සමහරක් වෙලාවට මයි පුතේ එහෙම නොවිච්ච බොහොම එක සිද්ධියකට විතරක් කරගත්ත බොහොම චූටික් චිත්‍රකතාවල් තියෙන්න්න පුළුවන් දීර් කතාවක් දැන් අපි මේ කියන ටිටන්ගේ වීර ක්‍රියා කියලා කියන්නේ එහෙම කතාංග රාශියක් තියෙන සිද්ධිරා රාශියක් තියෙන අවස්ථාරවන් රාශියක් තියෙන දිගු කාලයක් ගමන් කරන චිත්‍රකතාවක් ඒ වගේමතම මේ අපි මේ කතා කතා කරපු ඇස්තරක්ස් මෙ මේ පොතෙත් තියනෙත් ඒවි දිහටම සූරප්ප සහ ජිම්ප්ා කිය දෙෙ පස කාලන ඔය කාටුන් එක නිර්මාණය වෙලාව නමුත් ඇත්තන මූන්ග නං ීට වඩා වෙනස් ඒ ඒ චිත්‍රකතාවේ හැබැයි මේ සියල්ලම දීර්ඝකාලීන පවත්තාගෙන ගිය චිත්‍රකතාවන්. හැබැයි ඊට අමුතරව මං අඩ ඔබට කිවන්නේ පොඩි කෙටිකතාවල් හිටිනවා සමහරක් දේවල් අපිට බලන්න දැ මම එකතමා කිව සගරාවල් තිබුණ ඉසර චිත්‍රකතාවල් නිර්මාණය විච්ච සඟරාව. ඒ හැම සතිදිහකට සැරයක් මාසිකට සැරයක් ප්‍රකාශයට පත්ව නැත්තං පුවත් පත් තිබුණ. ඒ පුවත් පත්තුල එ කතාවක් එක දවසකින් අවසන්ගැන කතාවල් නෙමේ. කතාවල් රාශියකින් එකතු විච්ච පුවත්පත්. එතකොට ලංකාවේ මේ පුවත්පත් ප්‍රකාශයට පත් වනා. මේවේ තියෙන්න්නේ කතාවල් රාශිය. ඔ මේවා එක දවසකින් ඉවරවෙනව මේ සමමාරක්කට උුරුත්තක් දෙකක් එහාට යන්න කතා. මේමගේ කතන්දර භාවිතා කරමින් අපේ, ෙරිටි කලාවටත් අදදවසේරගොට ලංකාවේ නම් ඒ ටෙරිනාට්‍යවලට අර චිත්‍ර කතාවල්ලොලගියපු කතන්දර අරගෙන ඒ විදිහටම අද වෙනකං එම ටෙරිනාටි රාශියයක් නිර්මාණය වෙලා තිය. විවිධනම් වලින් වැඩි හිටියන්ගේව තමයි ඒ වගේම තමයිමඇපතේ මේ කතාවක් මේක කතන්දරය ඒ චිත්‍රවලින් නිර්මාණය කරනවා විතරක් නෙමී දිබස් සහ වචන භාවිත අකරලා ලස්සන කතන්දරයක් විදිර ඉදිරිපත් කරන එක තමයි මේ කියන චිත්‍රකතාවන් වොලින් සිද්ධ වේ. ළමා පුවත් පත්තල කොටස් වශයම තනි කතාංග වශයෙන්ද චිත්‍ර කතාපල එමං අර උබට කියව කාරණාව ළමා පුවත් පත්තල කොටස් වසයෙන්ෙන්ම තනි කතාංග. තනි කතාංග කදමික තියෙනුව. එක කතාවක් දිට චිත්‍රකතා පල වෙන එක එක. අනෙක්ක තමයි මෙම ඔබට අහලා නැතිව ඇති ට බල්ලත් ඇති බට කොලාච්චි ගූබබා ආද චරිත අපට හඳුන්වා දුන් එඒ දිසා නෑක මහතාගේ චිත්‍රකතා නිර්මාණ කීපයක් මේ පාඩමට ඇතුළත් වෙයි මේ නිර්මාණය කරලා තියෙන්නේ එස්සේ දිසානයක මහතම මේ බට කොලාාච්චි කනක හරරි ප සිද්ධ චරිතයක් ළමා කතාවල්ලල හිටපු මේ බටකොලාච්චි හිළඟට බූ බබා හරි ජනප්‍රය චිත්‍රකතාවල් වල හිටපු ජනප්‍රිය චරිත ඉතින් අර ටෙලි නාට්‍යමාක්දේ බලනොවා වගේම චිත්‍රපටි මාධ්‍යය බලනවා වගේ ඒවයි ජනප්‍රිය චරිත ඉන්නවා වගේ චිත්‍රකතාවන්න වොලත් න අපේ චරිත ගොඩ්නැගිල තියෙනවා ඒ මයි මේ බට කොලාච්චි බූ බබා අපි අර කතාගර බුටින්ටීන් ඒ වගේ චරිත මේගොල්ලෝ නිර්මාණය වෙන්නේ චිත්‍ර විදිහට හැතින් අපේ ලංකාවේ බට කොලාචිසා බූ බා වගේ චරිත අපට හඳුන් ලදුන්න කෙනා තමයි එස්සේ දිසානයක මහතා එතුමාගේ චිත්‍රකතා නිර්මාණකීපයක් මේ පාඩමට ඇතුළත් වෙලා තියෙන එතුමාගේ චිත්‍ර කතා එකල ඉතාජනප්‍රිය විය එකල කියන්නේ මීටවුරුදු විස්සකට තියකට කලින් චිත්‍ර කතාාවල් ලංකාේ ජනප්‍රිය වෙලලාති විච්ච කාලය ඔහු විසින් නිර්මාණය කරන ද අමුතු කතා පලවයේ තනි කතාංග වශයෙන් අමුතු කතා මේ පුවත් පතකට නිර්මාණය කරපු කතන්දර අමුතු කතා හැබැයි එක කතාග අයි තියෙන් එකන එක කතාාවයි තියන්නේ එක කතාවල් රාශියයක් ඉදිර ඉස්සරහට ස්ත්‍රහට යන එකක් නෙමේ බොහොම කෙටි එක එක සිදියක් එක එක කතන්දරයක් විතරයි මේ එක කතාන්ගේ කට තියෙක්. ඉතිං ඒ කතාවල නම තමයි අමුතු කතා. එබදු කතාන්ග තුනක් මේ ඉදිරිපත් කර ඇ ඒ වගේ චූටි කතා තුනක් මේ ඉදිරිපත් කලති කාගේවද එස්සේ දිසානයක මහත්මා නිර්මාණය කරපු මේ අමුතු කතාවන් වලින්. අර මම ඔබට කීව වගේ. යුගෙයක්කින් යුගට පපුතිේ දැන් අපිෝය කතා කරන ඒ කාලය කියන්නේ. එද සමස අසුවේ ඉදලා අනෝද්ද සස අනුවෝ වගේ දශකයන්ුවලදී ලංකාවේ මාධ්‍යන් විදිහට ඒ කාලය තිබොන්නෑටී රූපවාහහිනිර ඇවිල්ල ගුවන් විදිලිය විතරයි. ඊට අමතරව අද වගේ දන අන්තර්ජාල පහසුකං. මේ කිසි දෙයක් ඒ කාලේ තිබුණේ නෑ ඒ කාලෙ චිත්‍රකතාාවගේ දේවල් රසවත් මාධ්‍යයක්. ඒවගේමතමයි රූපවාහිනයට හැරුණහාම සිනමාවතමයි මිනිහෙක්ට රස විදිින්නති වෙන ඉතාම පහසුම තැන් දෙක් හැබැයි අද වෙනකොට එක හෙමද නෑ අද වෙනකොට එක ටිකක් එහාට ගිල දැංකහෝමද වෙලාතින්. දැංගෝපටන්තර්ජාය තිබෙනවා YouTube තියෙනවා නේද. ඉස්්‍රගෑම් තියනවා. ෆස්බුක් තියනවා මේ වගේ සමාජ, මාධ්‍ය රාශියක් අද වෙනකට අන්තරජාලය හර ඔබගෙදත්ට ඇවිල්ලති දෙේන ඔබට එදාට වඩා තාක්ෂණයෙන් ඉතා ඉහලට ගිය දේවල් අද වෙනකොට රස විඳීම මේ හැකිියාව තිබෙන තාක්ෂණය ඉතා ඉහළ මට්ටමින් පවතින යුගයක් මේ යග. හැබැයි ය කියන යුගයේද එහමන ඒ යුගයේදී නිර්මාණකරේ මේ විදියේ චිත්‍රකතාවන් වගේ දේවල් හැබැයි ඒවා හරිින් වරසව එක තමයි වෙනස. ඒවා හරිම රසවත් ඒවා කියවන්න කොට අපිට බොහෝ දැනුමක් අපේ ජීවිතය එකතු කරගන්න පුොළන්ගේ විතරන්න මේ මයිපුතේ අපිට ම විශාල අධදැකීම් ප්‍රමාණයක් අපේ ජීවිතවල්ට එකතු කර ගැනීමේ හැකියාවති බෙන හරිම සුවිශේෂී නිර්මාණ ප්‍රමාණයයක්ත්තමයි මේ චිත්‍රකතා කියලා කියයි. අපි බලමු දෙහෙනම් චිත්‍රකතාවක් කොහොමොද කියලා. මේති නරමම ඔබට කිව් මේති එන්නේ ටන්ටින්ගේ වීරක්‍රිය මේ අනික් එක තම රම ඔබට ව වැස්රිස් ඒ සුරප පගේලා අපි හඳුන්නපු කාටුන් එකට මුල්ලිච්ච මේ කියන චිත්‍රකතාවල් දෙක මේවා පසුකාලීනව තමයි කාටුන් විදිහට මේ ගොඩනැගිලා අපිට බැලීම හැකියාව ලැබෙන් මේ නිර්මාණ බිහිවින්නේ චිත්‍රකතාවන් විදිහට මේ තියෙන්නේ උදම දාහරණයක් හල් අමුතුකතා එස්සේ දිසානයකගේ අමුතු කතා මේ විශේෂ ලක්ෂණයත්තිීනපුත මේ චිත්‍රකතාවක් පටන්ගන්නකොට ඒකේ චිත්‍ර නිර්මාණය කරන්න ත්තයාමයි හුඟක් වෙලාවල් වල දි හුගාක් වෙලාවල් වලේ හැම වෙලා එන මේ එයාම තමයි මේ කරතීර දෙබස්්ටිකත් එකතු කරන්නේ ද මේ කතාවේ නිර්මාණකරවා කවුරුන්ද කිර මුඒයා එයාගේ පැන්සලින් තමයි මේ හැමේ එකක්ම අඳින්න්නේ. පින්සල් භාවිතා කරලා පාට පාවිතා කරලා එයා නිර්මාණිය කරලා දෙනවා පත්තරයට රැතම් පුවත් පතට අවශ්‍ය වන නිර්මාණය මේ එයා විසිම්ම හඳපුචිත්‍ර කතාවත් එයාගේ. යි මේකේ හුක්කේ වැති ලංකාව හුඟගක් චිත්‍ර කතාපොත්තල චිත්‍රතාත් පත්වල ඒ කතාව නිර්මාණය කරනග ෙනම තමයි බොහෝ අවස්සාවන් වලදී කතන්දරයත් නිර්මාණය කරලා තිබේ. තිං එක සුවිශේෂීක් දැම්ම ඒවගේම තමයි මේ වගේක් පටන්ගන්නකොට මේකේ නිර්මාණකරවා කවුරුන්ද කියනක හරි අ අපූරුවට පටන්ගන්න කකෝන් පටන්ග නිමාතුකාව අමුතුකතා. එසේ දිසානායකගේ. බාන්නුක හර අපපුුර කියනවා එස්සේ දිසානායකගේ ඒමයිැන්ස්කේ දිසානායකගේ අමුතු කතා. කෞදමක නිර්මාණ කරෝ කියලා අපිට කලින් කියලා අවසන් කරන. බලමුකු එදා අපි ආඩිහත් දෙ ආඩිහත් දෙනා කැඩවූ ඔයපු කතාව ඉගන ගත්තා. අපි අද ක රඟපාම් ද කෞදකැන් ටී චකන කියන්නේ කොහමද අපි දැන ගන්නේ හාමිස් මිස් කියැන කාඩද ස්කෝලේ ඉන්න ටීචට කියන. නේද හරි ගුරුතුමීට කියන කෝම දෙයාගැන් එදා අපි ආඩිහත් දෙනා කැඳ යුපු කතාව ඉගෙන ගත්තා. අපි අද එක රඟපාම් එක රඟපාන්න කියලා ටීච කියනු. කිව් හම හාමිස් කියර ළමයිටික කියන. ඒනම් දැන් ඔයගොල්ලො සූදානං වෙන්න හේ කියර ළමටිකොන්න කෑගල හරි ජොලිය තමයි නද හරි සතුටින්තමයිදැන් අ දැමකක්ද මේ ගොල රඟපාන හදන්නේ ටීච කියල දුන්නා ආඩි හත් දෙනාගේ කැද හැලිය ගැන ඒක එහෙනම් අපි නාට්‍යයක් කරලා රඟපාම එක නැත්ත ඒ අපි අද ක රඟපාමුැ ආඩිහත් දෙනාගේ කැද හැලිය කියන සිද්ධිය දන්නවා ඔබ ඔබ දන්න ඕනේද කතාව ඌ ආඩිහත් දෙනෙක් කම්ගුවෙනවා එකට හම්බුන්හාම රෑට කෑමට මේ ගොල්ලො කියනවා මේ කැඳක් හදමුයි කියලා ලිපතියෙනවා මුට්ටිය තිබ්බට පස්සේ ගින්දරදාන වතුරත් තියෙනවා මේකේ කෙනගිහින් හාල්දානවයි කියලා බොරුව කරලා නවා ඔොකතමයි කතාති මේකතමයි මේ රඟපාන්න කියලා මේ ගුරතු විය යෝජනා කරන්න හාමිස් කියරන්න දැන්දරුවටිකොක්කමන කව්ද මේ දරුව වෙන්නේ ඔබ හරියට හරි හරි අපූරුවට ඔය ගොල්ලො නාට්‍යියයට සූදානම් වෙලා අතන හැබෑවටම වතුර හැලියකොත් ලිපේ කියන්නේී මේ ගොල ඇස්සේරා මයි හරි අපූරුවට මන්නවතත් ඔය ගොල්ලට මේ කතාවෙන් දෙන අවවාදය මතක් කරලා දෙන්නම්. කවදාවත් අනුන් රවටන වැඩ හොඳ නෑ නාට්‍ය අවසන් වෙන්නෝ නෑහෙම තිීච කියෙන කොහමති කියන්නේ මමක් ඔය ගොල්ලන්ට මේ කතාවෙන් දෙන අවවාදය මතක් කරලා දෙන්නම්. කවදාවත් අනුන්රවටන වැඩ හොඳ නෑ නාට්‍යි අවසන් වෙන්න ෝ නෑහෙම මොන ටීචේ එහෙම කිය. දරුවනේ හැලිය හැබෑවටම කැඳ ඉදිෙනවානේ. ඒක වනේ කොහොමද. දැන් ගුරතුමී කියනවා ආඩි හදදනාගේ කැඳ හැැඳ හැදෙන් නෑන එතන උනුවතුර විතරණය හැදෙන් හල්ද මෙනෑනේගොල්ලො ගුරතුමීිය කියනවා ඒ විදියට අනුග රවටන් දේවල්ලන් කරන්න හොඳ නෑ එහෙම නොවී කොමද කියන්නේ මේ ගුරතුමී. නාට්‍ය අවසන් වවෙන්න ඕනේ හෙම එහම නරක වැඩගැෙන කියවෙන්න හොඳන හැකෙන්. හැබැයි දරුවන හැලිය හැබැඇවටම කැඩ ඉදිෙනවාන ඒක වනේ කෝමද. රවට්ට එක හොඳ නැෑනමස් මංහාල්මිටක් දැම්ම මාත්දැම්ම මාත්දැම්ම මාත්ත් මාත්දැම්ම දැම්මක දෙලා ති මේ දරුවෝ කවදාවක්කත් කිසිම කෙනෙක් කොරවටන්න කැමති නැතිහින්න ඒගොල්ලොමොකද කරේ. කාවක් කරවටටන්නතු හල් මිටමිට දැම්. බැලහාාව පලවෙනික් කනමී හල් මිටක් දාලා ඔහොම බැලුවවා හදදනම හල් දාලා හල් දැම්මට පස්සේ ඉබේ කැඳ හැදුනාද නැද්ද හැදු. ඕ කොතමයි මෙතන හරි අපූරුවට කියන්. දැන් ගුරතුමි කල්පනා කරන ඒ කතයි බලනපපුති අපටඒ කතාාවයි ගන්න තියෙන දැ අපේ ජීවිතය එකතු කරගති දැ මේි හරි රසවත් කිය කියන්නේ එක මේ රසවත් කතා. මේ කතන්දේ ගොඩ්න කල හැති ති ැඳ බානක එකගොල ප්‍රශ කරන විදි කට ඇරලා ඉරඟට ටීච කල්පනා කරනවා පුදුමයෙන් බලනො මේ මේ චිත්‍රවල තියනකුතියේ ප්‍රකාශණයන් සියල් එකන්නේ. ඒද දෙම ටීච කල්පනාගරන දරුවනිේ හැලි හැබෑටම කැඳැ දෙනවන එකවුනේ කෝමද ටීච පුදුමේනවා ගොල් ඇෑස්සි වෙන්නකි වූවා. බාන්ක ටීචගේ ඇස්ක කොහොමද තියන ටීචක කට ඇරිලා තීච කල්පනා කරනවා කැද හැලිය එයා හැන්දි කලවං කරනවා ඇැදිගානවා නේද මෙ බල මේ මේ රූපවල දී විශේෂ ලක්ෂණ තිකවන්නවා මේ බාන මේ තීච හරි හිනා වෙලා මෙතන කියන්න මං නැවතත් ගොල්ලට මේ කතා වෙදන්න අවවාදේම තක් කරල දෙන්නම් කවදාවත් අනුන් රවටට වැඩහොඳනෑ නාට්‍ය අවසන් වෙන්නෝ නෑහෙම තීච කියන්නේහෙම මේ के ී මේ උපදේශයක්ෙන බලන්න එතකුට ටිචගේ මූුණ දැන් මේවතමා පුචේ මේ චිත්්‍ර කතාවල් කියලා කියත් තව දැන් අපි තේරුන්ගන්න ඕන මේ හැ මේක බන්නකෝ. එදා අපි ආඩි හත් දෙනාගේ කැඳ ඔයපු කතාවගෙන ගත්තා අපි අද එක රගපා බන්නකෝ එතකට ටීච කියන හැට ළමයි ළමයින්ගේ මූුණවල් හාමිස් එහං ගොල් දැන් සූදානන් වෙන්න හේ කෙල්ල ඇදෝ බන්නක නෙර්. දැන්ටීජය එක කිව්වාම මයි සතුට පත්තින බාන ළමයින්ගේ මූුණුවල්ල හැටිනේ කටවල් ඇැරිල සතුරට පත්මහින්ද තමයි පතේ කියන්නේ මේ චිත්‍රකතා කියලා කියන්නේ සීයට සීයක් ප්‍රකාශයන් ඒ මූනේ අප සජීවීව දකිින් ඉන්න නළුවෙක් රඟපානවා වගේම චිත්‍රේ ඉන්න නළුවත් හරි අපූරුවට තමුන්ගේ චරිතය නිර්මාණය කරලා පෙන් ගේ චරිතය නිර්මාණය කරලා පෙන්නවා කෞුදක මේ චිත්‍රේන්න නලවා. ඔොනො නිසා තමයි අපි ඉතා හුඳින් මේක දැනගෙන ඉන්නු කාරණාවක් බවට පත්වෙෙන්නේ අපි මේ චිත්‍රකතාව නොලින් කියවෙන ප්‍රකාශ මේ මූුණවල්දයා බැලවාමත් අපිට තේරුම් ගන්න පුළුවන් එන්න තමයි රූපය ගොඩ්නගලතිේ අපේ තව කතාවක් කියවල බල. එසේ දිසානායකගේ අඹුතු කතා න පටන් ගන්න එහම. මේ කෑම භාජන බල්ලට ගිහින් දෙන්න දැන් ඔන්න කියන කවුද කියන්නේ අම්ම කියන කෝවද අපි පි එක අම්මක්කිනක දැන කියන්නේ ඊ රගක. කෝ දෙෙන්නම්ම කවුද කියන්නේ පුතා. පුතේ මේ කෑම භාජනය බල්ලට ගිහින් දෙන්න. කෝ දෙන්නනම් මේ කිරකුට දැ මේ දරුව යින්න කොයිව ගීතනකද දැන් ඉන්න කොයිව ගීතන TVව එක බලාගෙන රූපවාහිනීදහැ බලාගෙන කට ඇරගෙන බලාගෙන බල. කට ඇරගෙන බලාගෙන ඉන්නේ දැන් යාගේ හිතේ වෙන මුණුවක්කම්මන හැකිර දැන් අපි මේ රූපයේ දය බලපුකොම පේනවාොද නැද්ද පේනවා. අපිත් සමාරක් කලාවට එහෙම නේද. රූපවාහිනය කට ඇරගෙන බලන වෙලාවල්තින ඕන අන්නේ වගේ වෙලාවක් එයාට වෙන කිසිම දෙයන්න මෙයා පුටුව වාඩිරයි අතකින් තම ඉල්ල. රූපවාහිනියෙන් එයා මූුණ ගත්තද අම්ම දිහැ බලන්න නෑ. එය අතදික් කරල තමයි රූපවාහිනිය දිහ බලාගෙන හා දෙන්නම් මේ කියලා කිව්වා විතරයි. අම්ම කියෝපය එක හරි තේරුන්ගත්තෙත් නෑ යාගු රූටේයාරගත්තෙත් ඒ එක හරියට මේ රූපේෙන් පේනනා හැටි බලන්න කවා පූර්රු. අ ඒකතුමයි මේකේ වැද ගත්තේ. බලන්නපේයා අතදිික ඇරල් ඉල්ලද අපිත් එෙමන වෙන්න කාත්්‍ය කර කෝදන් කියලා අපි අර රූපවාහිනී ද බලාගර ඉන්නවා කටඇරග.නත්ත? අපේ හිත තියෙන් රූපවා හිනය තුේ හැබ අම ුපික ඇතුර මේ බලන්නකො මේ කද මේ රූපය එක හරිට පෙන්ුම් බලටම් ලකට දැන් රෑවුුණා ඕකවාහලගේ නිදාගන්න හා මේ කියනම් හා මේ කියලා කිය බලන්නක එතනයි යට ඔොන බලන්න හරි අපූරු දේක මේ පුතේ මේ කෑම භාජනය බල්ලට ගිහින් දෙන්න. කෝ දෙන්න අම් මේ ළමය මොකද කරන්නේ අම්මගෙන් ගත්ත භාජනයේ එහෙම්ම මේ අතියාගන්න කොහෙද පුටුවයට. මෙබලන්න පුටුවයට හරි අපපුරෝට එක තීරතීරවන්. දැන්ට රෑවුණනා ඕකබාලගෙන් නිදාගන්න කවුති කියන්නේ අම් අරූපවාහින නිව. හැබැයි ලමය ඉන්න කෝමුද. තවත් රූපහහියට පුදුමතරං ආසාාවෙන් කට ඇරගෙන බලාගෙන ඉන්න. නේද හා මේ කිව්වට එකත්වොලෝට ගියාද. ෑ එකත්තු ෝට කියනෑ කට ඇරගෙන බලාගන්න කොහෙද රූපවාහිනේ ද බැන් යා හරි පුතුම විදිර රූප හන්ටල් ලොල්ලලා පුතුදු තරම් ලනවා ගෙනක නෙමයිද මේ රූපයපෙන්. එයා අරබල්ලට දුන්න කෑම එකත් අන්න පුටුව දට. පසුව ෑන මාත්‍යයා මාර්්‍යයා මට බඩගෙන ඔන්න කියද මික් ොවිලාදම රෑ පසුවර. මාත්‍යයා මාත්‍යයා. මට බඩකිනි දැමීමේ ඇත්ත සිද්ධීමමක්ද දැන් න දරුව නිදාගන්න කියලා ඉදට ගිහිල්ල. හරිද දැන් කල්පනා කරන මෙයා නැහිටල බලනවා. හී නින්තමයි මෙයා දකි කලපනා කරලා බලනො. කල්පනා කරලා බල එත කොට තමයි මත් තක්කෙන්නේ කෑමටික කොහේද බල්ලෑ කෑමටික පුටුව යට කියරයාට කෙන්නේ ඒ වෙලා බලන්නකම සි මොන පව්වැද්ද වංකරේ ළමයින් බල්ලට කන්න නෑ හැ මේ රෑවෙන කන්ටීවක දි බලාගෙන හිටිය සි මොන පෞව්වැඩද්ද වංකලි අර හිතති මුුණ රුට්ට රූපවාහි විතරයි බල්ලගේ කෑම එක නද බල්ල කෑමට කියන්නේ මේ මෙතරඉන්න මේ පටගරගන්න හුතේ මේ කෑම් භාජනය බල්ලට ගිහින් දෙන්න පට හැබයි යාට අමතක වුණා දැන්රෑවුන මේ කෑමක පුටුවයට මෙන්න රෑ නින්දට ගිහාම හීන දකිනවා කොම දකින්නේ අර සතා කෑමට ඉල්ලනවා නැද්ද මට බඩකින අන්න හිතිං තමුන්ගේ හිත තමුන්ට කියනවා එයානෑ හිටල කලපනාා කරනවා කීව එක දිය තමා බලාගෙනම හිතිය මංගක දිගත් රූපවා අහිේ දිහ විතරය මම් බලාගෙනති කලපනා කළබන්න දෙයෙන කෑම එක පුටුව යට චි. ොන්න පව් වැඩදද බංකරේ. මොන්න පව් වැඩද මම කරේ. මොන දැඟයාට මතක් කියන. ඊළඟට. මට සමාවන්න පැටි මං යන්නම්. ආය මං මෙහෙම වැරදි කරන්න. මද කියන්නේ. මට සමාවන්න පැටි මයි යන්නම්. ආය මං මෙහෙම වැරදි කරන්නේ නෑ. මට හීනෙෙන් ඇවිත් කතා කළේ පැටීගේ බඩකිනිවේදනාවද අර හීනෙෙන් ඇවිල්ල කතාකරපු රූපය ඒ කියන්නේ මේ මෙතන හිගන්නෙක් වගේ රූපයක් පේන්න ඉන්නවා හීනෙෙන් මෙන්න මෙයා මට බඩකිනී කෙන තමයි එයා කෑගහල කියන්නේ එතකොට තමයි මෙයා හී හීනෙම් එක සිද්ධවෙෙන් මෙයා නැකටෙන්නේ ඇහැරෙන්නේ මෙ බඩකින්න බඩකින්න මේ දැකින ඉගන්නෙක් වගේ නැත් බඩකිනී කියලා කියන කෙන අරගෙන බැලුවොත්ත ඒ කවුද. අර පැටීගේ බඩකින්න නේද කියරතමයි මෙයාට හිත බලන්නකො මෙයා කියනවා. මං ආය කවදාවක්ත් මෙහෙම වැරදි කරන්න නෑ. එයා කියනවා. මම කවදාවක් කත් මේ වගේ වැරදිදං කරන්නේ න හැයි කියලා. ඇයි ඒ. යා රූපවායහිනියය විතරයි බලලාගෙන හිටිය යාට වෙන කිසිම දෙයක් මතක හිටියේනෑ. මතක හිටිය රූපවාහිනිය විතරයි. යාට සියල්ලා මතක වෙලා අම්මදුන්න බත්ක පුටුව යට තිබුණ අර බල්ලා බඩගින්න හිටිය එයාට දුකක්කා. පැටිය කියන්න මේ බලු පැටිය බලන්නගො මට සමාවෙන්න පැටි. එහෙම තමයි අනුන්ගේ දුකදැරෙන දරූ. බල්ලාගේ දුකත්. මේට දැන්න මම යන්න ආයමං එහෙම වැරදි කරන්න නෑ ති අපිට අපේ ජීවිතෝලට කොච්චරනම් තොරත් මේ වැන් ආදර්ශයක් ගන්න ති නද කියරබලන්මයි පපුේ එකතුමයි මේක තින වැදගත්මකාර අපිට කොච්චර දේවල් අපේ ජීවිතවලට අපිට එකතු කරගන්න පුළුවන් කොච්චර දේවල් ප්‍රමාණයක් අපේ ජීවිතයට අපි එත් කරගෙනද තිය මේ හැම එකක්ම මේ තියෙන්නේ අපේ ජී විතත් එක්ක බැදිිච්ච දේවල් ඉතින් මේ වැන් අපිට අපේජී විතවලට හුගාක් දවල් එකතු කරගන්න පුළේ හැම චිත්‍රකතාවකම මේ අපි මේ වෙනකං කියියෝපු බලපු චිත්‍රකතා දෙකේම හැම ොහොතක දිම අපිට දීරතියෙන්නේ ආදර්ශය මොකද දරුවන්ට අආශවයන්නේ ආදර්ශයක්ම නිසා හැම මේ අපි බලපු චිත්‍රකතාාවල් දෙකේ තව එකක් තියෙන අප ඒකත් බලමුක කොහොමද කියලා එස්සේ දිසානායකගේ අමුතු කතා මේ එයාගේම තමයි පටන්ගන්න. එන්න දකුණු පැත්තට මේක වාහන යන පාර ඔයාකයි යන්න දන්නමිනි දන්නමිනියක් කොහොම ගියත් එකයි ඔන්න යාලු දෙන්නෙක් කියන යනකොට කයාලුවක් කියවා එන්න දකුණු පැත්තට මේක වාහන යන පාර ඔය කං යන්න දන්නමිනිියක් කොහම ගියත් එකයි දන්න මනිිය කොහොම ගියත් එකයි එකට පුත් මේ පන්්ඩිතයෙක් ගෙනේද? හන්න අන මේ යා ඉන්න මේ මම යන පාර දන්නති මිනික්ක කිය යදුකොට කිය පාරේ නීති දන්න කෙනා යන්න දුණ පැත්ත ඒක තේරම වාහන එන්න වම් පැත්ති අන්න අනිකෙක් කෙන කියන පාර නීතිය දන්න කෙන යන්න දකුණු පැත්තිේ යන්න කොයිප දුණු පැත්තිෙන් ඒ එක තේරුම වාහන එන්න වම් පැත්ති එක කිය බලන්නමබතේ මේ දෙන්නගේ රූප දෙකත් බලන්නකු මෙතන එක්ෙ දකුණු පැත්තේ මේක වාහන යන්න පාර කියෙන එක්කෙනාගේ කොටු කොටු කමි සසියක්ක් ඇදල ඉන්න රතු පාට බලන්නක මෙතනත් එහෙම යා කියනකොට ප්‍රකාශය බලන්නකො හැටි අතින් මෙහම තියාගෙන අරට බෙල්ලි ඔලු හරෝල කියර මෙයා අන්නේයන්න කියල අපිගැන් අන්නේ අන්න කියල හෙමකෙන් අන්නේ වගේ තමයි තිය. ඔයා පණ්ඩිතයා හැබැයි පණ්ඩිතියාට ඒ දන්්ඩ යන්නත් බෑලූ. ඇයි එ හිතනවා වැඩි දනිකෙක්ක නමෝදකය අනිකක්නක ඔයා පණ්ඩිතයා ඔයා පණ්ඩිතයා හැබැයි පණ්ඩිතට ඒදන්ඩ යන්නත් බෑල්ලු ඇයි හිතනවා වැඩි ඇයි හිතන මං යමනෑ වංහම ගඩන් ගන්න කිය චන්්ඩියක්ක වගේ වීරයෙක් වගේ නේද එයා ඉඳෙන හම කිය මේ බලන්න එයා කියන විදි. දැන් ඊනකට බලමුොක මොකද වෙන්න කියලා මංකයන්න මේකයි. පාරේ දකුණු පැත්තෙන් ගමන් කරන කෙනාට තමා කිිට්ටුවෙන් යන වාහනය කල්තියා පෙනවා. හරිද එහින්දා කල්තියා වාහනයට අවශ්‍ය ඉඩදීලා අයින් වෙන්න පුළුව එක තමයි මේක මංකි ඇන මේකයි පාරේ දකුණු පැත්තෙන් ගමන් කරන කෙනාට තමයි කිිට්ටුවෙන් යන වාහන කල්තියා පෙනවා තියල පේන ග පේන වාය කරපතයනකට ස්සරහග වාහන මුලිම තමුුටරන පේන්නේ පිටි පසෙන්ගෙන හොඩ ඉසරහගෙන හන මුලි පේ දි එතකොට ඒ වාහනට අවශ්‍යන ඉඩදීද අ ඉගන්න පුලුව. වාහනයකට සුකානමක් තියෙන්නේ ඒකට අපි පැල්ල ඉඩ දෙන්න ඕේ නෑ අනිකෙක්ක නම්ගති කියය දැමයා ඕක කිව්වා මනිකෙක්කන ගරන් ගන්නෑ හනයකට සුක්කාණමක් තියෙන්නේ ඒකට අපි පැනලා ඉඩ දෙන්න ඕන නෑ අපි අප පැල්ලා ඉඩ දෙන්න ඔන්න මුකද වානේ ු රනමත්වය ඩාදාගනයන් ඒතම එයා කිය. බලමකු මොකද වෙන්න කියලා. කිවනාහන ගුරු එහළගියත් ඉ පහලගියොත් ප කිව්වලු හම කියමනත් තියෙනවනේ. කිව්වනාහන ගුරු ඉහගියොත් ඉහ පහලගියොත් ප කියද අන්න ති කෙන ඉහල නැ ගොත් ඉහළල ඉන්න ේ පහලට වෙන්නත් ඒත් පහලම තමයි අයේ. ට ගියොත් අයි හලට මේ න පහලට ගයොත් පහළමතමා ගියොත් පහල කිව්වල් ඇති ඇති යන්න පාර බලාගෙන දනි එකනක ඇති ඇති යන්න යානිකම් පාර බලාගෙන කියලා කියලා කිය හැබ කිය කිය කියවෙන කරති රදී මෙන වාහනයක්කාව වාහනේ වතුරු වලකට වැටෙනවා රෝස් ල වතුර ටික ම මඩ වලකට වැන්නා මේ මඩ ටික ඔක්කෝ මදිනෝකාටද අන්න පාරිවම් පැත්තගිය කෙනාට. එයාන අරම අරය යනමනයන්න කරද නාහනුගුරු හලගියත්ත එකයි පහලගියත් එකයිකිලේෑ යන ඕෝනිකක් ඔය කරගන්න කිරටම ඒ තේරු හැබයි මොකද වෙන්න වාහනයක් එෙන පිටි පස්සිල වාහනයට පේන්නේනේ මෙ දකුණු පත්තෙන්නේෙ මේ යා යන්නඔයාවම් පැත්තේ කියන් ගට වාහනේ යන පැත්තරව තමයි ඒන්න. වාහනේ රයදුරාට ඉතා හොඳින් පේනෑ වොම් පැත්තිෙන එකක් කෙනාව. දේහින්දා අර මඩවල්ට වැරිච්චකම වතුරු විසිරුුව කාටද අනික් එක්කෙනට. ඔන්න විච්චර දේ. චි චි! බල වචන පාවිතා කර ට චි! දැම් බලන්න මෙතනපුති ඒ දැපිටමින් වචනේ ! කිරට අපි ඒයා! ලෝග අදහසක්න පිටින්නේ. රප තුල දී හැටමේ ඒ මූඩ බලන්නක දැ මූල සම්පර මුළල නි පත් හරල බැලිේදදික එට බෑ නමුත් බලන්න මේ චිත්‍රරවා නිර්මාණය කරන හැටියක අරි අපූරට මේ ඔළලුව සපපුර් අනිිපත්තැල්ේ වාහනේ හැටම් කිය කිය කියෝගේම හිළට බන්නක චි මුලු ඇගේම තෙමිලා වාහනේ යන මේ තෙමිලා දැක්කද කල්තියා වාහනයේ හඳුර ගන්න පුුවන් දකරු පැත්තේ යන එක් කෙනට. කල්තිාව හදුරගන්න පුළුව ඒකට ය කැමතිවෙන් නෑ නියවම් පැත්තෙන් නට පිස්සෙගෙන වාහනයයට තමයි මේ සිද්ිය වෙන්. ඉඩින් ඔන්න ඕකතමයි දැම් මෙතන්ටටකම් ප්‍රකාශ කරාට මෙතන කිසිම දෙයක් කියලති නෝද වෙන කිසිම දෙයක්. නෑ එක ත වැගත් දෙර්බාමතිබේ මේ මේ කියන යාලුවා මේ කියන අනික්යාලුව හරි අපූරුටයාගේ පාඩු යගවයන් මෙයා මඩනාලච්චි කියාගෙන. දැ මේවා ප්‍රකාශ කරනකොට කිසිම වෙලාවකට අපිට කිසිම දෙයක් වෙන කියලා ඇත්තේ නෑ. එක තවයි එක තින් අනික් විශේෂ ලක්ෂණය එක කියන්නේ කිසිම වෙලාවක මොකදද ඊළඟට වෙන්න කියන ආදර්ශය අපිට කියලා දීලා නෑ. හැබැයි අපිට මේ රූපේ දියහැබැලූහ ම අපිට ආදර්ශය අපේ ජීවිතයට ගන්න පුළුවන්ද බැරිද ගන්න පුළුවන්. එතන්ට එනකම් එතන්ට එනකං අවශ්‍ය දේවල් ගොඩනගෙන හැතිබාන්ේ ුවනනාහන්න ගුරු ඉහළගියොත් හල පහලගියොත් පහලකිව්වල්. ඇති ඇති යන්න පාර බලාගෙන දැන් මෙයාල්ලෝ මේ අනික චාන්දියාව වගේ දරයනිිකල් ලජාවට වෙන්න පත්වෙන්න්න තමයි අනි අන්නේ යන්නේ අන්නවා ආනිකම් පාරබලාගන්න එහෙම තමයි කිය නමුත් වෙන්නෙමකක්ද එයාමතමයි අර කියීරදේ අහන්නතික ප්‍රතිඵලයක් ඉතිරමී මඩනාන්න වෙන්. මන මේ ළමයාගේ ස්වරූපය මේ රූපවල නිර්මාණය කරල තින ආකාරය. මේ හරි වැදගත්මයි පපු මේ අපේ ජීවිතයට අපිට එකතු කරගන්න තියෙන නිර්මාණ නැතම් මේ වෙනම කලාක් කිච චිත්‍ර චිත්‍ර කලාව නැතන් චිත්‍රකතා කලාව ඇතර මහරි වැදගත් ජීවිතයට හුගත් දෙවල් එකතු කරගන්න පුළුවන්. බලන්නකො මෙතන මේ පොඩි ඔබට මේ මේම චිත්‍ර කතතාාවග තින විශේෂ ලක්ෂරේ යා හිතන කොට බින්ඳදු දෙකක් තුනක් ගිහිල්ල මේ එක ටිකක් වචනටි කල්ලියන්න සුදුපාට පොඩි ප්‍රමාණයක් හැදෙනවා. දෙබන්මි හැම එක මේ හැ කියරව බේ හොඳ මුදහරණ මේ හැ කියදැම් බන්න ඕවාගත මේ හැම තරම් බන්නමේ මෙයා කියරෙනකොට මෙයාගෙන් කියවෙන කියර කාරණාව අපි දෙැනගන්නේ මෙන්න මේ මෙතනින් පෙන්නලා තියෙන දේ එක. මෙයා තමයි මේ කතාව කරන්න කියර පොඩි කියල්ල ඒ ඇතුළ තමයි මේ සම්පූර්ණ දෙබස කියවේ. ති මේවා? හරි වැදගත් පුතේ අපි ගැන ගන්නෙක ඔබට පුලුවන් මේ විදිිය චිත්‍ර කතා ඔන්න ගොඩ නගන්න හදන්න පුළුවන් අපිට චූටි කතා ඕන තරා පළමු මොකද මේ කරතිය. පාඩම කියවා පහසදාහම් ප්‍රශ්නවලට පිළිතුර දෙන්න සිසුම් රඟපෑමට සූදාරං වලු කතාාව මොකද දැන ඔබට මතක් ඇැ පලවෙෙන කතාව ගැන මේ කතාගරපයමකද ආඩි හදනාගේ කැද හැලිය වගේ කියන කතමයි රංගනිීර් ලෑස්ස වනේ හැබැයි. ගරුතුමි කියනවා කාවක්ක රවටන දවල් කරන්න එපා මේ රංගනයේදී වඩ හොඳ දෙල් හොද දෙ රවට්ටන් දේවල් නොකරන වැදට වැඩ කරන්න ඕනේ කියලා ඒඒ උපදේ ගුරුරියදුන් නාහම ටීචදුන් නාහම මොකදනේ. ඔවුකොල්ලෝ හාල්මිට මිට දැම්ම කාවක්කර රවටන්නේ මයි කැමති ලමයි නොවෙන නිසා. එම කතාාවෙන් දෙෙන ආදර්ශය කුමක්ද අන්න අය? රවටන්න එපා කියන අදහස තමයි මේ ඇතුලක වෙන්න තුව අන්න රවටන්න කියන කතාවන මේ කාවක්වත් රවට්ටන්න හොදන හැයි කියනෙක් බල්ලාට බද්දීමට ළමයා අමතකූයයි රපෝ අයිද බලාගට ඇන්නේ පාඩමට අනුව පාරී නීතිය යනු කුමක්ස පාඩමට බලනක් මෙ තහරය පුරට කියන එක කොතරද කියලා තියෙන්නේ මෙ බලනකෝ පාරේ නීතිය දන්න කෙනා යන්නන්නේ දකුණු පැත්ති. ඒක තේරුම් වාහනෙන්නේ වම් පැත්ති. පාර නීතිය ගනමකදද වාහන එන්නේ වම් පැත්තෙන් ගමන් කරන කෙනාය යුත්තේ දකුණුවත පැත්තිම එකතු පාර නීතිය හේතුවයි තමුන්ට වාහනය කලින් දැකීමේ හැකියාව ලැබෙනවද නැද්ද ඒ මුණහම කලින් ැකීම හැකියාව ලැබෙන. එක තමයි පාර නීතිය ක. පාරේ නීතිය අුගමනේ නොල් අමයට සිදුවනීකුම අස්ද මඩ පහරකට මඩ වැදිල මඩ මේනාන්න විච්චේක නේද යගේගේ ඉදල වාහනයකින් විසි කරපු මඩ පහරක් තවයි තමු ගියගට යකිදහන්න ඇති චච නිසා බලමු කෙතරින් හට හල් ගෝරගේ සහ ඇතුව ඉරක පිටුවේ දැකන චිත කතාවවෙහි සැංඟලට සුසු දෙබස්ගොරන්නගන්න. දබාලක මෙතන ලස්සන කතාව තියෙන්නේ. මේක බොහොම සරල කතාවක් තියෙන්නේ. මේක දෙබස් තමයි පුුතේ ගොඩන්න ගන්නතිය. නැතුවෝ මෙහෙම වෙනවා අර්මවෙනවා ඒම නෑ මේ දෙබස් තියෙන්. දැ මේ අපි කතාගරපු චිත්‍රකතාවල් සියල්ලම තියෙන්නේත් ඒ විදිහට දෙබස්. දෙබස් තමයි අපි නිර්මාණය කරලට එකතු කරගන්න ති ැන් උදාාරණයක් මං උපටයි නැවතවතාව තේරුම් කල දෙනවා නම් මෙ බානක මේ හැමිකපතියන්නේෙ දෙබස් හැබයි එහම ොවිච්ච තැනුත්තේර. මෙහම නොවිච බොෝම චකට දැු දීමත් තේ බලන්නකෝ. මොන පවරද්ද මංකලේ එයා හිතන හොදට මතකතියාගන්න සාමාන්‍යයෙන් කෙනෙක් හිතනකොට මෙන්න මේ විදිට බිදුීපයක් එක ඕවන්ොවි බිදු කීපයක් ගිහින් තමයි මෙතනින් දෙබස එන්න හරිද හැබැයි දෙබසක් කියනකට දෙබසක් කිය ගට එහමන එත කෝන් මේ මේම කෙලීම යාට මැහල්ල එතනින් තමයි ඔෝ ෝම දෙබසලියන තරක්කේ බාන් ත හිලති හා මේ එතකොට එක ප්‍රකාශය තොර සිතිවිල්ලයි සිතිවිල්ලා කෙනනකොටම අ පුුදේ හොඳට මතකතියා ගන්න මේ තැන්වල දන්නේ සිතිවිලි මේබන් මේ සිතිවිලි මේ තියනෙය හිතන විදිිය හිතනකොට ගොඩනැගෙන විදිිය බිදුු බිදු බින්දුු බිඳදු ඉහලට යන් දැන් එතකොට මේ තියෙන්නේ එහෙම තැන් මේ හිතන විදිිය. මේ තියෙන්නේ ප්‍රකාශ කරන විදිිය මේ තිය පකා ප්‍රකාශ ප්‍රකාශ කරනකට කෙලින්බ තව කෙනට කියන එකක් ැන ගොට එඒයාගෙන් කිය මේ දෙබසේ හිමිකරුවාට තමයි අර මෙන්න මේ කියනදිබසේ කෝන නැත්තම් මේ කියන කොටස එන්න එයාගේ එයාගේ කටිින් එයාගේ වචනයෙන් පිටවෙන යාගේ මෙන් වචවය පිටවෙන වචනානුවත මයි මේ විදිහට කො නැගලෙන් ති මේක හරි විශේෂ ලක්ෂණයක් සාමාන්‍යයෙන් චිත්්‍රකතාවන් වලදි අබල මුො දැන් අපිට චිත්්‍රකතාවක් නිර්මාණය කරන්න තිෙන මේ බලන්නකු මෙතන ගරගග ගර එක හ හඬ ප්‍රකාශ කරර නිසා. එයා හිතන විදි හිතන විදිහද මෙතන තිය නෑ යා ගර කියලකමකද ගොරෝන ගගග ගරන ගොරුම තු ඉ පසේ දුවන්න පටන් ගන්න කෞදම වෙ මේ සුදුසු දෙබස් ගොරන්න ගන්න තිය ඊරඟට මේ බොහෝ දෙනෙක් එකතු වනවා.ට ස කැලේ රජ්ජරෝගාවට යනු කැලේ රජ්ජරෝනවා මෙතන අහාවා ගහාවත් එක්ක කතා කරලා ප්‍රශ්නය විසඳන කෞුද සිංහ අපි යන්ද මේකට මේ එකතිී මේ බාල මේ තියන්නේ ඒ කිව්ව කාර්නා මෙ ගොරරෝන ගොරණකට මෙතන මොකදවේරණ ඇතිේ. හාවා මොවා කියගෙන න්න ඇ බලන්නකොන් හාවා නිදාගෙනඉන්නවා ගහක් යට අපි ලග කරත් ජිලයන් කොපිකරම හාවා නිදාගනඉන්නවා ගහක්ට ඩික් ගල සදධයක් කැන ඩීක් සදද වැටනවා ගෙඩියක් පහලටකොරද වැටෙන්නේ කොලයක් කුඩට මේතාම ි ගඩියක් වෙන්න කියරන කියන්නේ තල කොලයක්කුඩට ඒ එන සද්දේ දි කියර සද්ද එනවා දැම්මකො කරන්නේ දැගන ගෙඩියක් වැන්න දැුණු අපි දන්නවා මෙතන ගෙඩියක් වෙන්න කෝමද උඩින් වැටනකොට ගෙඩිය පේෙන්න්න තියෙන ඩික් කියන සදයන සදේ ඉන්න ොහොද අර කොළලට අර ගහේ තියෙන පත්්‍රවලට වැදුනාට පස්සේ. දැම් මෙතන ග කවද ගර ගන්න හාව එ ගොර ගොරෝ නිදාගෙන ඉන්නේ. මෙබ වෙනවා බල ඇද මෙන්න වගේ මූුණේ තියෙනවා බව දැම්මකද එයා මොනුවද කියක මෙන්න අහස කඩා වැටනෝගිකයක්ය ෑ ගාගෙන දර කෑ ග අපි පිනව රූපි දිය ැලවාම නේද හරිියපුරුට කොට්න කන්න පුොලුව පපුතේ රඟට මෙයාගේ හැමෝටම කියනවා මකදකෑ අහස කඩගෙන වැත්න ක කියල හමෝක ගුල දන බ දර කොහෙද හම තන හසටාන වැටනු හසඩාන්න ඔන්න පරිසංගෙන්ඩ උන්නු ලූට් වැටේ ඔලුබේර ගණ්ඩ කොච්චර ද දෙවල් දියන්න පුළො ොඳ නේද මේ හැමෝම බය වෙලා මේ අහස කඩාගෙන වැට නවයිකිරේ මේකන මේ කතාාව අපි දන්න බොම සරල කතා ජන අකාගවට දුවන්නේ කැලේ රජ්ජුරුවෝගට කෞව කැලේ ර ජුරෝ සිංහ කෝම දුවන්නේ දුවගෙනවා මේ අහස කඩාර වෙන්න ඔවු සිංහරාල නේ ඕරතරන් කියන්න සිංරාල ආත කඩාගෙන වැටනූ කියලා උන්න මෙට කියන්න බරිද කියන්න ඔබට ඕනවි යට දෙබස් නිර්මාණය කරන්න පුළුවන්මයිපුතේ මංමොකට මම්මක දෙස් උපට නිර්මාණය කරන්නදී ඉනුත් සහ කරන්නේ ඔබ එතකොට ඒම අහන නිසාවෙන් මයි හැබැයි ඔබට පුළුවන් අපිට වඩාහොතර ලස්සරට අපපුූරුවට දෙබස් ගොන්නගන් බලන්නකො හිට පස්ස මොකදවෙන් සිංහ යනක හෙට දෙයන්නේ අන්නාර සද්ධයට මයකිවුවතරනට කාත්ෙක්කද හාවත් එක්ක. හාව පාව ගැහි 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 ගහි ගැහි ගැහි. සිංහයාහන්න මනුවවෙන්න මේකද මේ ආස කඩාගෙන වැන්නයි කියන් ඒ මහන්න බැරිද සිංහාට පුළුවන් එයා දකි නෝමකද්ද වෙලා තියෙන්නේ කියන කාරණාව. ඊරඟට එයා මොකද කරන්න අන්නර වැටිච්ච බිලි ෙඩී අරගදිිනො කාටද සිංහයාට අන්නේ යනේආහස කඩාගෙන වැල්ලනේ වෙයි බෙලි ෙදිය වැල්ල අේ. බොහම ස්තුතියි සිංරාල පොහොමනි අපිට කියන්න වෙන්නේ. ඉති ඔබට පුළුවන්ම එපුතේමක ලස්සන කතන්දරයක් ලස්සන චිත්‍රකතාවක් නිර්මාණය කරන්න ඔබට ම ඉදිරිපත් කරපු දෙබස් නොවෙන්න. ඔබ විසික්ම නිර්මාණය කරගත්ත ඔබටමපුළුවන් ඔබවි අලුත්තාකාරයකට ලස්සනට හරි අපූරුවට ගොන්නගන්න මේ චිත්‍ර කතාවක් විදිහට. තින් දෙබස් සිදිහයට. අන කාරාවතමයි. ඔබට පුළුවක්. විදි චිත්‍ර නිර්මාණය කරන්න මක ඔබ සීිල් වෙත සිංහියන් ගැනදන්නවා බො හොදට සිබිල් වෙත සිංහිය බොහොමොහොදට දෙබස් නිර්මාණය කරා ඇගේ කතන්දර ගබ ගොන්නගපු ආකාරය ඔබ ඉතා හොදින් දන්න මයි රත්තරන් දියපුතේ. ඔබටත් පුළුවක් මේ විදිහට හරි අපූරුවට ලස්සන කතා ගොඩ නගන්න ඉතිං නිර්මාණ කරන්න ඔබට පුළුවන් කච්චේ රූප ටිකක් කඇදලා එකින් එකට එකින් එකට එකින් එකට කතා ගොන්න ගන්න පුළුවන්න. ඔබටේ හැකියාව වැඩිකරගන්න පොත් පත් හොඳට කියවනකොට තව තවත් දැනුම වැඩිරගන්න කොට ලස්සන චිත්‍ර කතාන් නිර්මාණය කරන්න ඔබට පුළුව තනිවම කරන්නත් පුළුවන් නැත්තයි යාලෝටික එකතු කරගෙන කතන්දයක් කතන්දරයක් ඔබ දන්න කතන්දරයක් රූපබලට හදාගන්න හදාගන්න එකින් එක එකින් එක දෙබස් ගොන්නගා ගන්න එහෙම එකතු කරලා ඔබට පුළුවන් ලස්සන කතන්දරයක් ගොන්නගා ඉතින්. ඔබට පුළුවන් මේ සියලො නිර්මාණයන් ටික හරි අපූරු නිර්මාණයක් විදිහට ඉදිරිපත් කරන්න එස්සේ සානායකයන් වගේ විශිස්තෙක් බවට පත්වෙන් ඔබට හැකියාව තියෙනෝම රත්තරන්දුව පුතේ උත්සාහ කරන්න ඔබට පුළුවන් ඔබ දක්ෂයි ඔබට තියෙන්නේ උත්සාහ කරන්න විතරයි. මේ වැදගත් පාඩම් බලන්න දැන්මඩපඩුකෂන් YouTubeු නාලිකව සබස්කරබ කරන්න. චලේ ටිතුවෙන පාටම් මාලා තැනගන්න බෙල්බත් නකොබල තියා ගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලියමු ගන් වන लोොක อน online පාසල DP cation.